හැම කෙනෙක්ටම සුන්දර අතීතයක් තියෙනවා විශේෂයෙන්ම අවුරුදු කාලයේ කුඩා කාල ගත කරපු ජීවිතය සිහිපත් කරමින් බොහෝ දෙනෙකුගේ අතීතය ආවර්ජනය කරන්න කැමතියි. ඉතින් කුඩා කාලයේ අවුරුදු සමයේ සුන්දරත්වය ගැන කතා කරන්න පහකේ දවසක කලා ශාස්ත්‍රයේ කාගේ තාදරයට වගේම කතා බහට ලක් වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම පුවත්පතක් විසින් කතා බහට එකතු කරගෙන තිබුණා. මේ අතර රුවන්ගේ රත්නායක අපේ ආදරණීය රංගන ශිල්පිනිය ඇගේ අවුරුදු මතකයන් ගැන මේ විදිහට තමයි කතා කරලා තිබුණේ. කාලයක් වහින්නේ නැතුව ඉඳලා එක පාරටම වැස්සක් එක්ක වටපිට අලුත් ගතියක් දැනෙනවා. ඉතින් මේ වෙනස පුංචි කාලේ ඉඳලම මට දැනුණා. ඒ අවුරුදු අසිරියට මම හරි මාසයි. ඒ කාලේ ඇත්තටම ඉස්කෝලේ නිවාඩු දෙනකන් තමයි මම බලාගෙන ඉන්නේ. අලුත් ඇඳුම් ගන්න යනවා. ගෙදර කෑම ජාති හදනවා. කෑම ජාති හදනකොට අම්මා ළඟට වෙලා ඉන්න එකට මං හරි ආසයි. රතිඤ්ඤ බඹර චක්කර නිලා කුරු මට ඕනේ. ඒව පත්තු කරන්න මං ගොඩක් මාසයි. ඒත් හරි බයයි තින්නේ දේවල් වලට. නිලා කුරු පත්තු කරන්නේ ලීයක් බැඳගෙන රතිඤ්ඤත් එක්ක වතාවක් පත්තු කරලා තියෙනවා. ඒත් අම්මගෙන තොඳටම බැනුම් ඇහුවා. ඒත් කුංචි කාලේ ඒ දේවල් කරන්න හරි ආසයි තින්. බරක් වතලක් තේරෙන්නේ නැහැ. ආසාවට ඒ හැමදේම කළා. ඒ දැන් නම් ඇත්තටම බයයි. ඉතින් මගේ පොඩි කාලේ ගෙවුනේ කුරුණෑගල සුන්දර ප්‍රදේශයක. ඒ කාලේ අවුරුදු අසිරිය අඩුවක් නැතුවම වින්දා. නෑගම් ගියා. ඇත්තට මේවත් හරිම සුන්දර දේවල්. අද මතකයට එන කියලායි අපේ ආදරණීය රංගන ශිල්පිනිය ඒ විදියට පවසලා තිබුණේ. ඒත් එකම විශ්ව කොඩිකාරය අපේ ආදරණීය රංගන ශිල්පියාත් ඒ ගැන මෙහෙමයි කතා කරලා තිබුණේ. ඇත්තටම මගේ පුංචි කාලේ අවුරුදු අසිරිය මම උපරිමයෙන්ම වින්දා. ඒ මහනුවර ගොඩමුණ කියන සුන්දර ගම් ප්‍රදේශයේ 1999 වසරේ වගේ මම 6 වසර 7 වසර වගේ ඉගෙන ගන්න කාලේ ඒ ප්‍රදේශයේ තමයි හිටියේ. ඉතින් මේ කාලේ අවුරුදු කාලයට ගමේ අලුව හැමෝම වගේ එකතු වෙනව සෙල්ලම් කරන්න. ඒ එකතු වෙලා ජන ක්‍රීඩා ජන සෙල්ලම් ගොඩක්ම කරනවා. ඒ කාලේ ටොන්චිලි පදිනවා, බෙල්ල දානවා, ඒ වගේම පිට්ටු ගහනවා, අවුරුදු උත්සව කරනවා ගමේ හැමෝම එකතු වෙලා. ඉතින් අපි ගම වටේ දුවනවා. හරි සුන්දරයි තින්නේ තවස් කියන්නේ 1999 වසරෙන් පස්සේ ඒ සුන්දරත්වය දකින්න මට බැරි වුණා. මොකද අපි ඒ ගමෙන් නුවර නගරයට ආවා. නමුත් තාමත් අවුරුදු ලං වෙති මට ගොඩමුන්න තියෙන සුන්දර ප්‍රදේශයේ සුවඳ දැනෙනවා. ඒ තරම්ම සුන්දර මතකයක් ඒ කාලය. ඔය අතර අනුෂා දමයන්ති දක්ෂ රංගන ශිල්පිනියත් මේ විදිහටයි කතා කරලා තිබුණේ. විශේෂයෙන් මේ කාලේ ගැන මතකයට එන්නේ අපි කරපු සෙල්ලම් සහ අබ්දංග වැඩ ගැන. මොකද අපි පුංචි කාලේ හරිම දඟයි. ඒ කාලේ අවුරුද්දට අපි පිරිමි ළමයි එකතු වෙලා කැට ගහනවා. මං හරිම දක්ෂයි කැට ගහන්න. ඒ වගේම මං එකෙන් දිනනවා. දවසක් මම එහෙම කැට ගහලා සල්ලි ගොඩක් දෙනවා. ඒ දවස් මං දිනපු සල්ලි තෑගි වලට ලැබුණු බිස්කට් පැකට් සබන් කැට ඒ හැමදේම මම ඇඳගෙන හිටපු සායට දාගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඒ ඔක්කොම බිමට හැලුවා. අම්මා ඒව දැකලා මට හොඳටම බැන්නා. කොහෙන්ද මේව කාගෙද කියලා. මම කිව්වා කැට ගහලා දිනපුවා කියලා. ඒ මොහොතේ මේ ළමයින්ට ඒව ගිහින් දෙන්න කියලා අම්මා මට කෑ ගැහුවා. ඉතින් මම ආයෙත් ඒ සල්ලි ඒ ගත්ත අයටම බෙදලා දුන්නා. මට ඇත්තටම අවුරුදු කාලෙදි මතකේ ඉරෙන ලොකුම සිදුවීම තමයි මේක. ඇත්තටම හරිම සුන්දර ළමා කාලයක් අපි ගෙව්වේ. ගෙදර ඔංචිල්ලාවක් බඳිනවා. දවසක් මට මතකයි ඔංචිල්ලාවක් බඳින්න හොඳ තැනක් නැතිව හොඳට මඩලා බාර් එකක් ගෙන්නලා ඔංචිල්ලාවක් බැඳගත්තා. අදට වුණත් මම හරි මාසයි අලුත් අවුරුදු අසිරිය විඳින්න. සුන්දර ළමා කාලයක් ගෙවපු කිසිම කෙනෙක් ලොකු වුණත් මං හිතන්නේ නැහැ ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කැමති වෙයි කියලා. ඒ තරමටම ඒ අවුරුදු අසිරියට මං ආසයි. අදටත් අපේ ගෙදර ඒ අවුරුදු චාරිත්‍ර හැමදේම ඒ විදියට කරනවා. ඒ කාලේ නම් නොනගතේ වෙලාවට කන්න දෙන්නේ නැති නිසා හොරෙන්ම කෑම කනවා. දැන් නම් ඉතින් ඒ දේවල් නිසි විදියට කරනවා කියලායි අයත් පවසලා තිබුණේ. වත්සලා තියලකොට අපේ ආදරණීය රංගන ශිල්පිනියත් අලුත් අවුරුදු අසිරිය ගැන මේ විදිහටයි කතා කරලා තිබුණේ. ඇත්තටම අපේ ගෙදර අපි පුංචි කාලේ ඉඳලම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අකුරටම සිදු කරනවා. අම්මා ඒ හැමදේම අපිට පුරුදු කළා. පුංචි කාලේ ගොඩක්ම කැමති මම අවුරුදු උත්සවවලට යන්න. කොහොම හරි ඉතින් අම්මත් ඇදගෙන යනවා. ඒ ගියාම ගොඩක්ම කැමති සිඟිති අවුරුදු කුමාරිට යන්න. ඉතින් 2060 යන්නවල අම්මාව සිඟිති අවුරුදු කුමාරිට සම්බන්ධ කරනවා. ඒ වගේ සමහර තරග වලින් මන් දිනනවා. සමහර ඒ වගේ දිනන්නේ නැහැ ඉතින්. ඉතින් එතකොට පෙරදුනොත් කියලා අම්මා මට ගෙදරින්ම තෑගි අරගෙනයි යන්නේ. දිනුවා හෝ පෙරදුනා මට නම් තෑගි ඕනෙමයි. තෑගක් දුන්නේ නැත්නම් මං වේදිකාවෙන් බහින්නම නැල්ලෝ. ඉතින් ඒකේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. අවුරුදු උත්සවවල සිඟිති අවුරුදු කුමාරි තරඟ දැක්කිටි මට ඒ කාලේ මතක් වෙනවා. ඒ වගේම තමයි මං පොඩි කාලේ අපේ පවුලේ අයට පොඩි ළමයි හිටියේ නැහැ.
මං විතරයි ඒ කාලේ ගොඩක් කාලයක් යනකම් තනියෙන් හිටියේ. ඒ හිඳ මාමලා නැන්දලා පුංචිලා හැමෝගෙම ඒ ආදරේ මට ගොඩක් ලැබුණා. ත්‍යාගීත් ගොඩක් ලැබුණා. අවුරුදු කාලෙදි විශේෂයෙන්ම කියලා ඒත් අයත් පවසලා තිබුණේ. ඒ වගේම මේ දවස්වල නාඩගම් කාරයෝ ටෙලි නාට්‍ය හරහා කාගේත් ආදරයට වගේම කතා බහට ලක් වෙන මනමාලන් හිමත් නැත්නම් කෝකිල පවන් ජයසූරියත් අලුත් අවුරුද්ද ඇසිරිය ගැන මේ විදිහට කතා කළා තිබුණේ. ඇත්තම කිව්වොත් පුංචි කාලේ අවුරුදු ඇසිරිය මමත් සුන්දරව වින්ද කෙනෙක්. මගේ පුංචි කාලේ ආච්චි සීයයි එක තමයි ගෙවන්නේ. අම්මා තාත්තා එක්ක ගෙවනවට වඩා එතනින් එහාට ගියපු සෙනෙහසක් ඒ දෙන්න තුර තිබුණා. නමුත් මේට අවුරුදු 9කට පෙර සීයා නම් අපි අතරින් වෙන් වෙනවා. අපේ සීයා කියන්නේ හරිම නීතිගරුක කෙනෙක්. ආච්චි හරිම ආදරණීයයි. ඉතින් මේ කාලේ අවුරුද්දට ආච්චි දන ගහලා සීයාට වඳීති ගනුදෙනු කර ඇති අපිව බලාගෙන ඉන්නවා. ඒ දේවල් හරි ආදරණීයයි. සමහර වෙලාවට අපි ඉසිතෙල් ගන්න පන්සල් යන්නේ නැහැ. ගෙදර හැමෝටම හිසේ තෙල් ගාන්නේ සීයා තමයි. ඒ වගේම අවුරුද්දට විශේෂයෙන්ම අපේ ගෙදර කැට ගහන එක කළා. ඉතින් මේ හැමෝටම සල්ලි දෙන්නේ සීයා. ඒ කාලේ ඉඳන් හරිම චාම් විදියට අපේ ගෙදර චාරිත්‍ර සිදු කළා. කැවුම් කිරිබත් හදන එකේ ඉඳන්ම ඒ තවාසනාවකට සීයා නැති වුණාට පස්සේ මෑතක් වෙනකල්ම ගෙදර කිරිබත් නම් හැදුවේ නැහැ. ඒ හැමදේමත් එක්ක විශේෂ අවුරුදු මතකයක් තියෙනවා. ඒ යාළුවොත් එක්ක අවුරුදු උත්සවයකට ගියා. එහි අවසාන අංගයේ උනේ ජනගීත ගායනා කරන එක. ඒ වෙලාවේ තමයි අපි එතනට ගියේ. ඉතින් අපේ යාළුවෝ ජනගී ඉදිරිපත් කරන්න මගේ නම දාලා තිබුණා. සාමාන්‍යයෙන් මම ඒ දේවල් වලට ඉදිරිපත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒත් මගේ නම කිව්වහම මට ඒ වෙනුවෙන් සහභාගි වෙන්න සිද්ධ වුණා. ඉතින් මම කොහොම හරි ජනගී ඉදිරිපත් කළාම ඒ තරඟෙන් පළවෙනි ස්ථානය ලබාගෙන ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. මම සංගීත ංශයේ තරඟ රසකටම සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබාගෙන හිටියත් නොහිතපු වෙලාවක අහම්බෙන් මගේ යාළුවෝ මගේ නම ඉදිරිපත් කරලා මේ තරඟයට සම්බන්ධ කළේ. එතකොට මට අවුරුදු 16ක් වගේ ඇති. ඉතින් මේ තරඟේ ජයග්‍රහණය කරලා මට තෑගක් විදියට ෆෑන් එකක් ලැබුණා. ඉතින් අවුරුද්දත් එක්ක බැඳුණු සුන්දර මතකයක් තමයි ඒ කියලායි කෝකිල පවන් ජයසූරියත් ඒත් එක්ක පවසලා තිබුණේ. ඒ වගේම තමයි ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන අම්දිමංග වෙල්ලාලකෙත් මේ විදිහටයි අවුරුදු අසිරිය ගැන ඔහුගේ අදහස් කියලා තිබුණේ. ඒ කාලේ ගමේ යාළුවෝ එකට එකතු වෙලා සෙල්ලම් කරනවා. විශේෂයෙන්ම අවුරුදු කාලෙට කට්ටිය එකතු වෙලා අවුරුදු උත්සව පවත්වනවා. ඉතින් මම මැට්ටෙන් දුවල එහෙම තියෙනවා. තවමත් මතකයි ගම වටේ දුවපු විදිහ. ඒ වගේම ලිස්සන ගහේ නැග එක වතාවක විශේෂම මතකයක් තියෙනවා. අපි ඒ කාලේ ඔංචිලි පදිනවා. අපි ඒ ඔංචිල්ලව බැඳලා තිබුණ තැන ප්‍රභාතයක් වගේ. එතන හරි භයානකයි. බැරි වෙලාවත් වැටුණොත් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. නමුත් අපි ඒ දෙයට හරි ආසයි. ඔංචිල්ලව යද්දී යන්නේ ප්‍රභාතයට. ඉතින් අපිට බයක් හිතෙන්නේ නැහැ. වැඩි හිටියෝ එපා කිව්වත් අපි ඒ කාලේ ඉතින් එපා කෙනකම තමයි කරන්න කැමති. ඒත් ඉතින් කාටවත් අනතුරක් වුණේ නැහැ. දැන් ඒවා මතක් වෙද්දී තැඟ හිරිවැටෙනවා. ඒ වගේම ගෙදර කැවිලි හදනවා. මං ඉතින් ඒවා ළඟ ඉඳගෙන කනවා. මං ගොඩක්ම කැමති කුකීස් කන්න තමයි කියලායි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුණේ. සටහන දනු විජේරත්න මාධ්‍යවේදියා විසින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.